ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. අද දවසේ පුවත් ජනපැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී හත ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම මලින්ද තිරිමාන්න. මම ප්‍රසාද නිමන්තකා විචේරත්න ප්‍රථම නවදහනේ හිරු ප්‍රවෘත්ති සිරස්තල වෙත. එක්සත් ජාතික පක්ෂය සහ හෙළ උරුමය අතර විශේෂ සාකච්ඡාවක්. යලි කැසිනෝ සඳහා බලපත්‍ර ලබා නොදෙන බව ඇමති ලක්ෂ්මන් යාපා කියයි. මුහුදු යාමෙන් බලකින්නැයි කාලගුණයෙන් අනතුරු ඇඟවීම. පහර දීමේ සිද්ධියකට සොයමින් සිටි අම්පාර නගර සභාවේ සභාපතිවරයා පොලිසියට බහර වේ. එක්සත් ජාතික පක්ෂය සහ ජාතික හෙළ උරුමය අද විශේෂ සාකච්ඡාවක් පැවැත්තුවා. ඒ ජාතික හෙළ උරුමය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත පළාත් සභා අහෝසි කිරීමේ පනත් කෙටුම්පත සහ එක්සත් ජාතික පක්ෂයේ නව ව්‍යවස්ථාව පිළිබඳවයි. මේ අවස්ථාවට පක්ෂ නායකයින් ඇතුළු නියෝජිතයින් පිරිසක් සහභාගී වී තිබෙනවා. දවසේ පුවත එක්සත් ජාතික පක්ෂයේ සහ ජාතික හෙළවරුමේ සාකච්ඡාව අද පෙරවරුවේ පැවැතුනේ සිරිකොත මන්දිරයේදී. මේ අවස්ථාවට ජාතික හෙළවරුමේ නියෝජනය කරමින් එම පක්ෂයේ නායක පූජ්‍ය ඕමල්පේ සෝබිත හිමි, පාර්ලිමේන්තු කණ්ඩායම් නායක පූජ්‍ය අතුරලීයේ රතන හිමි, පක්ෂ මහලේකම් අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා. මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, මහලේකම් තිස්ස අත්නායක, විජේදාස රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගී වුණා. මෙහිදී ජාතික හෙළවරුමේ විසින් උතුරු පළාත් සභා මැතිවරණයේ පැවැත්වීමට ප්‍රථම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක් කළ යුතු අත්‍යවශ්‍ය සංශෝධන පහක් පිළිබඳ යෝජනා එක්සත් ජාතික පක්ෂය වෙත ඉදිරිපත් කළා. එම යෝජනා වන්නේ පළාත් සභා සතු පොලිස් බලතල ඉවත් කිරීම, පළාත් සභා සතු ඉඩම් බලතල ඉවත් කිරීම, පළාත් සභා විෂයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට පනතක් ගෙන ඒමේදී පළාත් සභා සියල්ලගේම එකඟතාවය වෙනුවට පළාත් සභා බහුතරයේ එකඟතාවය ලබා ගැනීම, පළාත් සභා ඒකාබද්ධ වීමේ බලතල අහෝසි කිරීම සහ පළාත් සභාවන්ට විධාන නිකුත් කිරීමට මධ්‍යම ආණ්ඩුවට බලය පැවරීම යන සංශෝධනයි. ඒ වගේම අපි එක්සත් ජාතික පක්ෂ නායකතුමාගෙන් ඉල්ලීමක් කළා මේ සංශෝධන සම්බන්ධයෙන් හෘද සාක්ෂියට එංගෝ ඡන්දෙ දෙන්න එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීන්ට අවස්ථාවක් ලබා දෙන්න කියලා. එතුමා ඒ දේ එක්සත් ජාතික පක්ෂ අනිකුත් නායකයන් සමග සාකච්ඡා කරලා තීන්දුවක් ගන්න බව අපට දැනුම් දුන්නා. එතකොට මේ ඉදිරිපත් කරපු දෙපාර්ශවයේම අදහස් ගැන සලකා බලන්න එකඟ වුණා. යලි මුණ ගැහෙන්නත් ඒ වගේ මේ සාකච්ඡාව ඉස්සරහට ගෙනියන්නත් ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වුණා. අපේ යෝජනා ගැනත් ඒගොල්ලෝ තවදුරටත් අපි හමු වෙලා කතා කරන්නත් කැමැත්ත ප්‍රකාශ කරා. මේ අතර අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා උතුරු නැගෙන හිර තියෙන දේශපාලන තත්ත්වය ගැන අර්බුදකාරී තත්ත්වයක් ඇති වෙලා තියෙන වෙලාවේ විදේශ රටවල් මේවා ගැන කතා කරන්න උනන්දුවක් දක්වන වෙලාවේ මේක අහෝසි කරන්න ඕනේ කියලා ඉවරලා කවුරුහරි කෑ ගහන එක මම හිතන්නේ රට තවත් ආන්දෝලනාත්මක ස්ථානයක තල්ලු කිරීමක්. ජාතීන් අතර සමගිය ගොඩ නැගිලා ජීවත් වෙන්න පුළුවන් ක්‍රියාදාමයක් තියෙන්න ඕනේ. මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධයෙන් වාර්තාවක් ජනාධිපතිවරයා වෙත අද බාර දුන්නා. එහි ප්‍රධාන ලේකම් හසන් අලි මහතා පැවසුවේ තමන් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ වෙනස් කිරීම පිළිබඳව අප්‍රසාදය පළ කිරීමට හේතු එහි සඳහන් කළ බවයි. 13 සංදෝෂයේ අපිට මේ චේන්ජස් දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකට අපි සහයෝගයක් දෙන්න බැරි රීසන්ස් ඔක්කොම දැන් පැහැදිලි කරලා ජනාධිපතිතුමාට කියලා තියෙන්නේ. රාජ්‍ය මින්පසු කැසිනෝ සඳහා බලපත්‍ර ලබා නොදෙන බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මණ යාපා අභිවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ මේ වන විට ලබා දී ඇති බලපත්‍ර අහෝසි කිරීමේ හැකියාවක් නොමැති බවයි. කෙසේ වෙතත් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගල්ගොඩ තේ ඥානසාර හිමියන් අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සූදුව රටට අවශ්‍ය නොමැති බව අවධාරණය කළා. අපේ රජවරු සොලොස්ම ස්ථාන හැදුවා. මේ සොලොස්ම ස්ථාන ටික ආරක්ෂා කරගන්නවත් පනතක් ගේන්න බැරි වෙච්ච ආණ්ඩු මේ කැසිනෝ රජවරු ආරක්ෂා කරමින් ඔවුන්ට අවුරුදු 10කට බදු සහන දීලා ඒවට හරි ඉක්මනින් පනත් ගේනවා. ආයෝජකෙක් කිසිම රටක ගේන්න බෑ ඒ ආයෝජකයට පහසුකම් දෙන්න නැත්තම්. මේ රටේ ලොකු මතයක් ඇති කරන්න හදනවා ජේමිස් පැකට්ට මේ රටට එන්න අපි ආරාධනා කරේ කැසිනෝ ව්‍යාපාරිට කියලා. ආයෝජන මණ්ඩලයේ කැසිනෝ සඳහා මේ එකක් අනුමත කරලා නැහැ. ඔස්ට්‍රේලියානු ජාතිකයා පැමිණීම හෝ මේ හෝටල් කාමර 400ක් ඇදීම ඇතුළු ඒකට තියෙන මේ ඉරිසියාවෙන් කතා කරන ප්‍රශ්නයක් නෙමෙයි. මේකේ සමස්ත ප්‍රශ්නයක් තියෙනවා. අපි කියන්නේ සූදුවම එපා. 13 එපා වගේ මුළු සූදුවම එපා. භාණ්ඩාගාරයට ආයෝජන නිමුදල් ගේන්නත් ඕන.
එතන මුදල් ගේන්නකොට නිකන් ආයෝජනය එන්නේ නැහැ විදේශ ආයෝජන. පහසුකම් නැතුව ආයෝජනය එන්නේ නැහැ. 2012 ජනවාරි මාසේ පළවෙනි දින ක්‍රියාත්මක වෙච්ච කැසිනෝ පනත තියෙනවා. මුදල් ඇමතිවරයා විසින් නිර්දේශ කරනු ලබන ප්‍රදේශයක පමණ මේ ආයතන ඉදි කරන්න කියලා. එතකොට කොතනද මේක තෝරගෙන තියෙන්නේ? එහෙම ප්‍රදේශයක් තියෙනවද? නැහැ. ඒ පර්මිට් එකක් තියලා ඒ සීමාන් තියෙන දැන් අද මේ රටේ හැමතැනම කැසිනෝ එකකට මාරු කරන්න බෑනේ. අපි DR විජේවර්ධන මාවත එකක් ආණ්ඩු අයවැය කතාවෙදි කියලා තියෙනවා මේවා හැමතැනකම තියන්න බෑ. අපි හුඟාක් දේවල් වලට කැමති නැහනේ. කැමති වුණත් අකමැති වුණත් ආණ්ඩු විසින් ඒව කරනවනේ. පනතක් හදලා තියෙන්නේ වෙන හානිය අවම කරගන්නනේ. එතකොට ඒ පනතෙන් යම් කිසි විදියකට යම් ආවරණයක් ලැබෙනවා. එමනම් එන්ටර්ටේන්මන්ට් ඔක්කොම නතර කරන්න ඕනේ. කැසිනෝ කියන නම පාවිච්චි කරලා මේ රටේ අනිකුත් සාමාන්‍ය ජනතාවත් ඒ වගේම ආගමික නායකයනුත් වැරදි මතයකට ගේන්න උත්සාහයක් කරනවා. ඕනම තක්කඩිකම අනාගතයේදී දුර්විපාක ගෙන දෙන්න පුළුවන් විදිහේ ක්‍රියාකාරකම් උදා හරින්න එහෙම මේ ඇමතිලට කවුරුත් බලයක් දීලා නැහැ මේ රටේ. මිනිස්සු මේ බඩ ගැන නොහිත රට ගැන හිතලා ඡන්දි දීලා ආරක්ෂා කරන ආණ්ඩුවක් මේ. වැරදි ආකාරයට නම් මේක කරන්නේ ඒක පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාදයක් ගන්න. රටට එලි කරන්න. හැබැයි ඒ අවස්ථාව මේ ආණ්ඩුව දීලා තියෙනවා. අයහපත් කාලගුණයේ හේතුවෙන් මියගිය දිවිවරයන්ගේ සංඛ්‍යාව 53 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සඳහන් කළේ අතුරුදන් වූ දිවිවරයන් 16 දිනක පිළිබඳ තවමත් තොරතුරක් නැති බවයි. මෙතර ඊයේ රාත්‍රියේ හා අද අලුයම් කාලයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක තද සුළං හමා තිබු අතර ඒ හේතුවෙන් නිවාසවලට හානි සිදු වුණා. දිවයිනේ බලපෑ ඇති තද සුළං සහිත කාලගුණයේ හේතුවෙන් දිවිවර යාත්‍රා විනාශ වීමෙන් මියගිය 52 දෙනෙකුගේ සිරුරු මෙවැනි විට සොයාගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසනවා. තවත් දිවරයින් 16 දෙනෙක් අතුරුදන්ව සිටිනවා. බලපිටියේ දිවර තොටුපළෙන් මුහුදු ගොස් මියගිය උඩුවර ප්‍රදේශයේ පදිංචි දෙදරුපියෙකුගේ අවසන් කටයුතු අද සිදු කෙරුණා. ඉකුත් 7 වෙනිදා මුහුදු ගොස් ඇති ඔහු අයහපත් කාලගුණයේ හේතුවෙන් බෝට්ටු අනතුරට ලක්වීමේ ගොස් තිබුණා. මේ අතර බේරුවල දිවර වරායෙන් මුහුදු ගොස් සුලි කුණාටුවකට හසු වූ පයාගල පදිංචි දිවරයින් තිදෙනෙක් සිය ජීවිතේ බේරාගෙන ගොඩබිමට පැමිණියා. මට මගේ අනේ කිනාට ඇත්තටම ඉන්නේ මේ වෙලාවේ. එයා මයින් ගානවා හෙලිකොප්ටරය සද්දෙනකොට ඔය හෙලිකොප්ටරය කියන මං කෝ ඔව් එනවා හෙලිකොප්ටරයක් එනවා අපිට උඩින් යනවා ඉලවිලා අපිට පේන්නේ නැති වැඩි සමහර විට. කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ නිකුත් කළ අනුතරංග වීමේ නිවේදනයත් සමග බොහෝ ප්‍රදේශවල ධීවරයින් සිය ධීවර කටයුතු වලින් අද දිනේ ඈත්ව සිටියා. දකුණු පළාතේ කිරින්ද ධීවර වරාය අද දක්නට ලැබුණු අන්දමයි මේ. විවසනයෙන් පස්සේ ලැබුණු හැමදේම අපට ලැබුණද ඊයේ පෙරදා දෙකේම මේ දවල් 12 වෙනකොට අපට හැමදේම ලැබුණ නමුත් විනාඩි 5කින් අපට ලැබුණා අපට යමුත් මොකුත් කරගන්න බෑ කියන්නේ කාලකුණ දෙපාර්තමේන්තුවට අපි කියන්නේ පැය 10කට පාලකට ඉස්සෙල්ලා හරි දැනුම් දෙනවා නම් හොඳයි කියලා තමයි අපි රජෙන් ඉල්ලන්නේ. හික්කඩුව දිවර වරායනුත් දිවර බෝට්ටු කිසිවක් දියඹට ගොස් තිබුණේ නැහැ. කලාවත නොරච්චෝලේ හා කල්පිටියේ දිවරයින් අද මුහුදු යෑමෙන් වැළකී සිටියා. නාපදා කමිටුවෙන් නාවික හමුදාවෙන් එජෝබිස් එකෙන් පොලිසියෙන් හැම කෙනෙක්ගෙන්ම පණිවිඩ දැන් ගෙන්දිකට මෙනවා. මේ වගේ කාලගුණේ හරියටම ওই විදිහට කියන්න අපේ දිවරය හැමදාම ආරක්ෂා සහිතව මේ ගමනේ යන්න පුළුවන්. මේ අතර ප්‍රදේශ කිහිපයක් හරහා ඊයේ රාත්‍රියේ සිට අද පෙරවරුව දක්වා තද සුළං හමා ගොස් තිබුණා. වාදුව පොතුපිටියේ ප්‍රදේශයේ හරහා හමාගිය සුළඟකින් නිවාස 12කට හානි සිදු වී තිබුණා. පූගොඩ ප්‍රදේශයේ හරහා හමාගිය තවත් සුළඟකින් නිවාස 16කට හානි සිදු වී තිබුණා. දොම්පේ ප්‍රාදේශීය ලේකම් ජී විජේසිරිවර්ධන මහත්මිය පැවසුවේ පූගොඩ කුමාරිමුල්ල තමන බැද්ද ආදී ගම්මාන හරහා මේ සුළං හමා ගොස් ඇති බවයි. අද පාන්දර 3ට විතර විශාල සද්දයක් ඇති වෙලා අපි එළියට ඇහිලා බලනකොට සාඩු සීට් ඔක්කොම ගලවගෙන ගිහිල්ලා හැම තැනකම ගස් කුලම් කඩා වැටෙන සද්ද විතර ඇහුනේ. සෝගාන ඊට පස්සේ දේ බලනකොට බරපතල හානියක් වෙලා තියෙනවා. එම ගම්මානවල සිදු වූ විනාශය ප්‍රාදේශීය ලේකම්වරිය විසින් නිරීක්ෂණය කළා. වසම් 10ක පමණ දැසා නිවාස හානි සිද්ධ වෙලා තියෙනවා. අපි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයත් එක්ක සම්බන්ධ වෙලා ඒයට සහන සැලසීමේ කටයුතු ආරම්භ කරලා තියෙනවා. මේ අතර අවිස්සාවේල්ල සීතලින ප්‍රදේශයේ හරහා හමාගිය තද සුළඟකින් නිවාස කිහිපයකට හානි සිදු වී තිබෙනවා. මෙතර මහනුවර නගරයේ අද දහවල් ඇදහැරුණු සද්ද වර්ෂාව හා සුළං හේතුවෙන් නගර මැදේ තිබූ විශාල ගසක් කඩා වැටුණා. මෙම ගසට යට වී 60 වරදී පුද්ගලයෙකුම ස්ථානීයදීම මිය ගියා. මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුපෙල් දක්වා දිවරෙන් මුහුදු යාමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු වංග වෙනවා. අද පසරු 4ට නිකුත් කළ ඉදිරිපැය 24 සඳහා වූ කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ අදාළ මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර 70ක් පමණ දක්වා සුළං ඇතිවිය හැකි බවයි. සක්‍රීය මෝසම් තත්ත්වය තවදුරටත් දිවයින වටා පවතින බැවින් නිරිතතික කොටසට වැඩි වශයෙන් සුළං සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරනවා.
බස්නාහිර සබරගමුව මධ්‍යමහා දකුණු පළාත්වලත් පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් බෙටින් විට තද වැසි මෙන්ම තද සුළං ඇතිවිය හැකියි. මන්නාරම පුතුවිල් ත්‍රිකුණාමලයේ සහ යාපනයේ මුහුදු ප්‍රදේශ රළු හා අනතුරුදායක විය හැකි අතර පැයට කිලෝමීටර් 70 දක්වා සුළඟේ වේගය වැඩි විය හැකියි. මේ වෙදර් චැනල් සේවාව හෙට දිනේ සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් පළ කර තිබෙන කාලගුණ අනාවැකියයි. කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට කරන්න පුළුවන් එක දෙයයි කියලා ලාල්කාන්ත මහතා කියනවා. ඒ මොකක්ද කියලා දැනගනිමු. රටවට කර බැඳත් කටවට කර බඳින්න බැරි වැට නැති කටෙන්. ඊයේ පෙරේදාම සුලිසුනකක් රජයේ යුතුයකම තමයි සුලිසුනකක් එනකොට දීවරින්ට දැනුම් දෙන්න ඕනේ. මෙන්න සුලිසුනකක් එනවා අද ප්‍රවේශම් වෙන දීවර කටයුතු වෙන කියලා. ආණ්ඩුවට බඩු මිල අඩු කරන්න බෑ, තෙල් මිල අඩු කරන්න බෑ, ගෑස් මිල අඩු කරන්න බෑ. අඩු තරමේ සුළු සුළු ගැකින එකක්වත් කියන්න බෑ. ඊට වැඩිය මොකක්ද අපි කරන්නේ? හැම ප්‍රශ්නෙම විසඳන්නත් බෑ. හැම ප්‍රශ්නෙටම විසඳුම් ඇත්තෙත් නෑ. මේ ප්‍රශ්න ඉවර වෙන්නෙත් නෑ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තාවේ ඒගොල්ලෝ අපිට දන්වලා තියෙනවා මේ සිද්ධිය සම්බන්ධව දීවර අමාත්‍යාංශය දැනුවත් කරා කියලා. මම ඒකට පොඩි උත්තරයක් දෙන්නම්. බෙල්ල කඩලා ගියත් කමක් නැහැ. සුළඟේ වේගය 60යි කියන අවස්ථාවක මට ඔප්පු කරන්න සාක්ෂි තියෙනවා. කාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු සංඥා අඟවපු. සුළඟේ වේගය 80ට මේක නොකළා නම් මොකක්ද එතන තියෙන කවුද ඒකට උත්තර දෙන්නේ? ඉතින් මේ වගේ බෝලේ මේ පැත්තෙන් මේ පැත්තට දදා නැවත මේ වගේ කාලගුණ තත්වයක් එහෙම නැත්නම් සුනාමියක් වෙන එකක් අන් ඉන්න එක නෙමෙයි අපේ වගකීම. ඒක පැහැදිලි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට පුළුවන් හද ඒක දැ. රැස්සට පස්සේ කියනවා අද හයියෙන් මැස්සා කියලා. උලකක් ආවට පස්සේ කියනවා උලකක් ආවා කියලා. කඩාගෙන මිදගෙන පෙරලගෙන මොකක් හරි එකක් උනාට පස්සේ කියනවා බෙන්ගාල බොක්කී අප්සෙට් එකක් කියලා. සිද්ධිය උනාට පස්සේ තමයි අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට කරුණු කියන්න පුළුවන්. නුගේගොඩ දිසා අධිකරණ සේවකයෙකුත් අල්ලසට කොටු වේ. ඔබ නැවතත් හිරු ප්‍රවෘත්ති සමගයි. පුද්ගලයන් 55 දෙනෙකු සමග ක්‍රිස්මස් දූපත ආසන්නයේ අනතුරට පත් නෞකාවේ ශ්‍රී ලාංකිකයින් සිටියේද යන්න මෙතෙක් තහවුරු කරගෙන නැහැ. කෙසේ වෙතත් ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේ එම නෞකාවේ ශ්‍රී ලාංකිකයින් ඇතුළු තවත් රටවල් කිහිපයක ජාතිකයින් සිටින්නට ඇති බවයි. ඔවුන් සියලු දෙනා මිය යන්නට ඇති බවට එම මාධ්‍ය වාර්තාවල සඳහන් වෙනවා. ගුවන්මගින් නිරීක්ෂණ මෙහෙයුමක නිරත වූ ඔස්ට්‍රේලියානු විරල ආරක්ෂක ඒකකයේ යානාවක් පළමුවරට මෙම යාත්‍රාව දැක ඇත්තේ පසුගිය බදාදායි. ඒවන විට ඉන්දුනීසියාව සහ ඔස්ට්‍රේලියාව අතර කලාපී තිබූයේ නැවත පැය 48කට පසු දර්ශනය වන විට ගෙලමින් තිබූ බව අදාළ යානාව වාර්තා කර තිබෙනවා. යාත්‍රාව අවට පවමින් තිබූ මලසිරුරු 13ක්ද හඳුනාගත් බවයි ඔවුන් දෙනුම් දී ඇත්තේ. පසුව ඔස්ට්‍රේලියානු විරල ආරක්ෂකයන්ගේ නාවික යාත්‍රා යොදා ගනිමින් අදාළ කලාපයේ විශේෂ ගලවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කෙරුණා. එහෙත් දින 3ක් පුරා දියත් කළ මෙහෙයුම අවසානයේ කිසිදු මලසිරුරක් හෝ යාත්‍රා කොටසක් හමු වී නැහැ. ඒ අනුව ගලවා ගැනීමේ මෙහෙයුම අත්හැර දැමීමට තීරණය කළ බව ඔස්ට්‍රේලියානු රජය නිවේදනය කළා. අපි දකිනවා ආයෙත් අඳුරු ඛේදවාචකයක්. සලකිය යුතු ජීවිත ප්‍රමාණයක් අහිමි වෙලා. කිසිවෙකුට එලෙස ජීවිත අහිමිවීම අනුමත කරන්න බෑ. ඒ නිසා තමයි අපි පැහැදිලි පණිවිඩයක් ලෝකයට ලබා දීලා තියෙන්නේ. ඔබේ ඔබේ දරුවන්ගේ ජීවිත අවධානයේ හෙළමින් ඔස්ට්‍රේලියාවට එන්න බෝට්ටුවකට නගින්න එපා. ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ මෙහි සිටි පුද්ගලයින් ශ්‍රී ලාංකිකයින්, ඉරාන, ඉරාක හෝ ඇෆ්ගනිස්තාන ජාතිකයින් බවට සැක කරන බවයි. කෙසේ වෙතත් එය මෙතෙක් තහවුරු වී නැහැ. විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා පැවසුවේ මේ පිළිබඳ තමන් ඉන්දුනීසියාවේ සහ ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා තානාපති සේවාවලින් කරුණු විමසා ඇති බවයි. කෝටි 4කට අධික වටිනාකමකින් යුත් මැණිකා සන්නාභරණ මෙරටට රැගෙන ඒමට තැත්කල ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගැනීමට මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ රේගු බලධාරීන් අද සමත් වුණා. මත්තල ගුවන්තොටුපළ විවෘත කිරීමෙන් අනතුරුව සිදු කෙරුණු පළමු රේගු වැටලීම මෙය වනවා. අද පෙරවරුවේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකා බලා පැමිණි UL 827 දරන ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් නානියකින් පැමිණි ශ්‍රී ලාංකිකයෙකු සතුව තිබී මෙම භාණ්ඩ සොයාගෙන තිබෙනවා. මෙම භාණ්ඩ අතරට දියමන්ති, මැණික් සහ සාදානිම කරන ලද ස්වර්ණාභරණ රැසක් ඇතුළත් වන අතර එහි වටිනාකම කෝටි 4 ඉක්මවන බව මත්තල ගුවන්තොටුපළ රේගු බලධාරීන් සඳහන් කළා.
රේගු පරීක්ෂක පාලිත කොඩිකාර මහතා පැවසුවේ අදාළ පුද්ගලයා තම බෑගේ රෙදි අතර මෙම භාණ්ඩ සංගවාගෙන පැමිණ ඇති බවයි. අද පසරුව වන විටත් අදාළ පුද්ගලයා රේගු බහරේ පසු වූ අතර ඔහු පිළිබඳව පරීක්ෂණ ක්‍රියාත්මක වනවා. රේගු පරීක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේ පරීක්ෂණ වලින් අනතුරුව අදාළ භාණ්ඩ වලින් නීත්‍යානුකූලව පුද්ගලයෙකුට රැගෙන යා හැකි භාණ්ඩ ප්‍රමාණය පමණක් දඩයක් ගෙවීමෙන් අනතුරුව ලබා දෙන අතර ඉතිරි භාණ්ඩ සියල්ලම රාජසන්තක කරන බවයි. නවීන තාක්ෂණය මේ වන විට ජනතාවගේ බොහෝ කටයුතු පහසු කර තිබෙනවා. එනෝ මුදල් හොමාරු කිරීම පවා මේ වන විට ජංගම දුරකථන හරහා සිදු කරගත හැකි. ඒ පහසුකම් උපයෝගී කරගනිමින් රට පුරා ජනතාව රවටන ජාවාරමක් පිළිබඳ හිරු CIA වෙත තොරතුරු ලැබුණා. අද සිට CIA වෙන්වන්නේ ත්‍රිරෝද රථ යතුරුපැදි දිනුම් ඇදී ඇති බව පවසමින් ජනතාව රවටනා මහා පරිමාණ ජාවාරමක තොරතුරු හෙළි කිරීමටයි. මේ වන විට රට පුරා බොහෝ දෙනෙකුට ජෙනරල් මෝටර්ස් සමාගම නමින් හඳුන්වා ගන්නා සමාගමක් මගින් ලිපියක් තැපැල් මගින් ලැබීමට සලස්වා තිබෙනවා. එහි ශීර්ෂ පාඨය යොදා ඇත්තේ අවසන් දැනුම් දීම යනුවෙන්. ලිපියේ සඳහන් වන්නේ අදාළ සමාගම දිස්ත්‍රික් මට්ටමින් සිදු කළ සමීක්ෂණයකින් නොමිලේ ත්‍රිරෝද රථයක් ලබා දීමට ඔබ තෝරාගෙන ඇති බවයි. ලිපිය ලැබීමෙන් සතුටට පත්වන්නන් මෙහි ඇති දුරකථන අංකවලට කතා කරන්නේ දහසක් බලාපොරොත්තු දල්වාගෙනයි. මෙම ජාවාරම පිළිබඳව කලකපටන් තොරතුරු එක්රැස් කළ හිරු CIA කණ්ඩායම අදාළ දුරකථන අංකයට ඇමතුමක් ලබා ගත්තේ අපටද ලිපියක් ලැබී ඇති බව පවසමින්. ජනතාවට ත්‍රිවිල් සිහිනය පෙන්වන ජාවාරම් කරුවන් පවසන්නේ ත්‍රිවිලරේ ලබා දීමට රුපියල් 18,000ක් ඊසි කෑෂ් කළ යුතු බවයි. මෙහිදී අප පවසා සිටියේ අදාළ සමාගමට පැමිණ මුදල් ගෙවීමට හැකි බවයි. නමුත් ජාවාරම් කරුවන් ඊට කැමැත්ත පළ කරන්නේ නැහැ. මට ඔබතුමාලා ඔහෙට අවිල්ලම ඒක සල්ලි ගෙවන්න පුළුවන්. කිසි විටකත් මුදල් ලබා දීමට පෙර ජෙනරල් මෝටර්ස් සමාගමේ යයි කියා ගන්නා මේ කිසිදු පුද්ගලෙක් හමු වීමේ හැකියාවක් නැහැ. මේ වන විට රට පුරා දැවැන්ත අන්දමින් සිදු කරගෙන යන මෙම ජාවාරම පිළිබඳ පොලිස් ස්ථාන කිහිපයකට පැමිණිලි ලැබී ඇතත් මෙය නැවැත්වීමට ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ. හෙට දිනයේදී හිරු CIA තුලින් මෙම ජාවාරමේ තවත් තොරතුරු රසක් හෙළි කිරීමට අප සූදානම්. පුද්ගලයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි අම්පාර නගර සභාවේ සභාපති ඉන්දික නලින් මහතා අද දහවල් පොලිසිය වෙත පහර වේ තිබෙනවා. සැකකාර සභාපතිවරයා ඊයේ මෙලෙස පහර දී ඇත්තේ අම්පාර නගරයේ ආපන ශාලා හිමියෙකුටයි. දැන් තවත් දේශපුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. සැකකරුවෙකුට අදාළ සිතාසි ලබා නොදීම සඳහා රුපියල් 10,000ක අල්ලසක් ඉල්ලා එන් රුපියල් 8,000ක් ලබා ගන්නා අවස්ථාවේදී අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවටගත් නොගේගොඩ දිසා අධිකරණයේ සිතාසි සහ ඇස්කිනිසි ක්‍රියාකරුවෙකු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 19 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. සෑම මසකම වැටුප් ලබා දීමේදී ප්‍රමාදයන් සිදුවන බවට චෝදනා කරමින් ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ මොනරාගල දිස්ත්‍රික් රබර් නිෂ්පාදන ආයතනයක සේවකයන් පිරිසක් අද උද්ඝෝෂණයක නිරත වුණා. අලාවත නගරයේ ලගුම්හලක සිටි තරුණයෙකු ඊයේ රාත්‍රියේ ගෙලවරලාගෙන සීදිවි හානි කරගෙන නැති අතර ඔහු විසින් තම සීදිවි නසා ගැනීම සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කර තිබු පොතක්ද අදාළ ලගුම්හලේ තිබී සොයාගෙන තිබෙනවා. හිරු රාත්‍රී 7න් දැන් විමසා බලන්නේ විදෙස් තොරතුරු. ආර්ථික අර්බුදය හේතුවෙන් ග්‍රීක රජයේ සේජාතික රූපවාහිනී සේවය විකාශන කටයුතු අත්හිටුවා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ සමග රැකිය අහිමි වූ 2500කට අධික සේවකයන් පිරිසක් උද්ඝෝෂණ ආරම්භ කර ඇති බවයි. ඒ පිළිබඳ තොරතුරු සහ තවත් පුවත් සමගින් දැන් ලෝ වටා හිරු.
1938 සිට ක්‍රියාත්මක ග්‍රීක රජයේ රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකාව වන ERT නාලිකාව සිය ප්‍රවෘත්ති විකාශය අතරතුරේදී විකාශන නිමා කිරීමේ කටයුතු සිදු කළා. රැකියා අහිමි වූ පිරිසට වන්දි ලබා දීමට එකඟතාවය පළ වී තිබෙන අතර ඉදිරියේදී ERT නාලිකාව සුළු සේවක පිරිසකගේ සහභාගීත්වයෙන් නැවත ආරම්භ කරන බව රජය ප්‍රකාශ කළා. රජයේ මෙම තීරණයට විරෝධය පළ කරන විශාල පිරිසක් ERT රූපවාහිනී නාලිකා ගොඩනැගිල්ල ඉදිරිපිට උද්ඝෝෂණයෙන් නිරත වුණා. තලිබාන් සරණකාමීන් අෆ්ගනිස්තානයේ කාබුල් ලගනුවර ශ්‍රේෂ්ඨාධිකරණය අසල සිදු කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තවත් 40කට අධික පිරිසක් තුවාල ලැබුවා. සරණකාමීන්ගේ ඉලක්කයේ වී තිබුණේ අධිකරණ සංකීර්ණයේ වෙත කාර්ය මණ්ඩල සේවකින් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක්. ප්‍රහාරය සිදු වී ඇත්තේ කාබුල් නුවර ඇමරිකානු තානාපති කාර්යාලය ආසන්නයේ. අර්ජන්ටීනාවේ පාපන්දු තරගයක් අතරතුර එක් කණ්ඩායමක සමාජිකයෙකු පිටියට පැමිණි සුනකයෙකුට හිරිහැර කිරීමේ සිද්ධියක් වාර්තා වෙනවා. මෙම සිදුවීමෙන් ප්‍රකෝපකාරී වූ ක්‍රීඩාලෝලීන් සිය අප්‍රසාදය පළ කළ අතර එම ක්‍රීඩකයා තරගයෙන් ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කළා. චැම්පියන්ස් කුසලාන එක්දින තරගාවලියේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට තීරණාත්මක තරගයක් මේ වන විට පැවැත්වෙනවා එංගලන්තයේ එච් වෙස්ටන් හිදී. ඒ නවසීලන්ත කණ්ඩායම සමගින් තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට නම් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට මේ තරගයේ ජයග්‍රහණය අනිවාර්ය කරුණක් වනවා. කාසිප් වසිදින ඔස්ට්‍රේලියාව පළමුව පන්දුර පහර දෙන්නට තීරණය කළා. ඔස්ට්‍රේලියානු ක්‍රිකට්කින් පන්දු අර 50 තුළ කඩළු අටක් දෙවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 243ක්. මැතිව් වේට් ලකුණු 29යි. ජෝජ් බේලි ලකුණු 55ක් සහ ඇඩම් වෝජස් ලකුණු 71ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා සිව්වන කඩුල්ල සඳහා ලකුණු 77ක සබඳතාවක් ගොඩනැගුවා. ග්ලෙන් මැක්ස්වෙල් නැදවි ලකුණු 29යි. ඉතමතරව නේදන් මැක්ලම් කඩළු දෙකක් දවා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම මේ මොහොත වන විට එක් කඩුල්ලක් වෙන වැටි ලකුණු 24ක් ලබා සිටිනවා. චැම්පියන්ස් කුසලාන එක්දින තරගාවලියේ අවසන් පූර්ව වටේට සුදුසුකම් ලබන්නට බී කාණ්ඩයෙන් තරග වදින ඉන්දිය කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ බටහිර ඉන්දියා කොදේ ක්‍රිකට් කණ්ඩායම සමග පැවති තරගය කඩුලු 8කින් ජය ගනිමින්. කෙලින්ටන් නොවල් ක්‍රීඩාංගණයේ පැවති මේ තරගයේ කාසිය වාසිදිනු ඉන්දියාව පළමුව පන්දුර පහර දී මේ අවස්ථාව කොදෙව්වන්ට ලබා දුන්නා. කොදෙව් ක්‍රීඩකින් පන්දු අර 50 තුළ කඩුලු 9ක් දැවි ලකුණු 233ක් රැස් කළා. ජොනතන් චාල්ස් ලකුණු 60යි. ඩරින් බ්‍රාවෝ ලකුණු 35ක් ලබා ගත්තා. ප්‍රහාරාත්මක පිටියරමෙගෙන ඉරතවුණු ඩැරන් සමී නොදවි ලකුණු 56ක් ලබා ගත්තේ 4x5ක් සහ 6x4ක් සමගින්. අගනා පන්දු යෙවීමකින් ඉරතවුණු රවීන්ද්‍ර ජඩේජා කඩුලු 5ක් ලබා ගත්තා. ඉන්දිය කණ්ඩායම පන්දු 39යි එක් පන්දුවක් තුල කඩුලු 2ක් පමණක් දැවි ලකුණු 236ක් ලබාගෙන තරගය ජයගත්තා. රෝහිත් ශර්මා ලකුණු 52යි. විශිෂ්ට ඉනිම ක්‍රීඩා කළ ශිකර් ධවන් නොදවි ලකුණු 102ක් රැස් කළා. ඒ 4x10ක් සහ 6x5ක් සමගින්. ධවන් සිය එක්දින දිවියේ ලැබූ දෙවන ශතකයේ මෙයයි. දිනේෂ් කාති 4x8ක් සමගින් නොදවි ලකුණු 51ක් ලබා ගත්තා. පන්දු යෙවීමේදී සුනිල් නරයින් කඩු 2ක් බිඳහැලුවා. තරගයේ වීරයලිසෙන් සම්මාන දිනා ගත්තේ රවීන්ද්‍ර ජඩේජා. ඉන්දිය කණ්ඩායමේ මෙම ජයග්‍රහණය සමග බී කාණ්ඩයෙන් තරග වදින පාකිස්තානු කණ්ඩායමට තරගාවලියේ අවසන් පූර්ව වටේට පිවිසීමේ අවස්ථාව ගිලිහි ගියා. ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින්. අයිබෝවන්.